වර්තමානය මුහුණදී සිටින ආර්ථික ගැටළුවලින් මිදීමට අවශ්‍ය සහය ශ්‍රීලංකාවට ඉදිරියටත් ලබාදන බව, චීන තානාපති ශීෂන්් හොන් මහතා පවසන්කා. චේන තානපතිවරයා මේ බව සල්හන් කළේ, යේ පසරුවයේ මල්මතු අස්කිර මහනාහිවරු බැදකිමෙන් අන්තුුව මාධවෙත අදහස් දක්වමින්. චීන තානාපති ්‍රීෂංහුන් හතා ඒයේ මල්වතු අස්කිරේ මහනහිම්වරුන් බැහදුටවා. හිදිී දෙරටේ මෙතරත්වය සම්බන්ධයෙන් සහ ඉදිරිී දී ගන්ලබන ක්‍රමාර්ග සම්බන්ධෙන් සාකච්චා ීතිපනවා මහනාහිම්වරුන් බැහැදකීමෙන් අන්තුරව මධවෙද අදහස්දක්මෙන් චීන තානාපතිවරයා සඳහන් කළේ බෙරට ආර්ථික ගටලුව විසනා ගැනීම සනහා චීනය ඉදිරියටත් සහයදක්වන බවයි. ු හො. ශිලංකාව ර්ිකර්බුදේ එක රෑයකින් විසඳන්න පුළුවන් එකක් නෙමෙයි ආර්ිකරර්බුදේ විසඳන්න යම් කාලයක් ඇත වනවා ජනයේ ශ්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරියටත් සහය දක්වනවා මොක ද අපි හොඳ මිත්‍රයන් අපේ මිත්‍රත්වේ බොෝ කාලයක සිට පවතින එකක් ඒ ඉදිරියටටත්ත හෙමයි ස අ මේ අතර මෙෙල්ට චීන තානපති ශ්‍රි ෂෙන්හොග මහතා විසින් නිකුත් කරනල ද ලිපියකෙන් මෝලික රජ්‍යතාන්ත්‍රික ආචාර විදි කඩකර ඇති බවට මෙෙට ඉදිය මහකුම්සා රිස්කාරයාලේ චෝදනා කරනවා. ඉන්දිය මහකුම්සා රිස්කාරයාලේ සඳහන් කළේ ශ්‍රීලං කාවේ උතුු අසල්වාසියා පිළබඳ ඔහුගේ දැක්ම ඔහගේම රට හැසිරන ආකාරය පිළබිුම් කරන බවයි. එමන්ම මඇතකදී මෙෙට චීනයේ විද්‍යාත්ම පරීක්ෂණ නවකාවක්්‍යැ කියීමෙන නවකා පැමණි අස්ථාවේද. චීන්න තානපතිවරයා ඒයට බූදේශපාලික සධර්යක් අරූපනිික. එමහරහා එම සංචාරය අර්මුණ පැහදිිවූ බව, ඉන්දිය මහකොමසාරිස්කාරයාලය පවසනවා. එම කාරයයාලේ වැඩ දුටත් පවසන්න්නේේ ශ්‍රීලංකාවට අවශ්‍ය වඩේ බෙන තුරටක නයායි පත්ත්‍රයට සේවයකිරීම සඳහා අනුක්්‍ය බලපැම් හෝ අනවශ්‍ය මතබේද නොව සහයෝගේ බවයි. මෙෙට ඉන්දිය මහකුම් සාරිස්කාරයාලේ මෙම ප්‍රතිචාරය දක්වාතිබුණේ පසුගේ දාම් ෙරට පැමණි ය1න් වන්ෆනාකාව සම්බන්ධෙන් චීනතතානපතිවර නිෙකුත් කළ නිවදධනට ප්‍රචාරදක්මින් එබගින් චීනතතානාපතිවරයා පෙන්වාදීතිබුණේ ජනදදිි. රන් වි්‍රමසිහ සහ ්‍රීලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ සහ සමාජ කණ්ඩෑම්ද චීනයට සහය පල කරබින් යොක්තිේ වෙනුවෙන් විවෘතව කතා කිරීම ගැන කෘතඥ වන බවයි මේමස ැඳවවාගේ ද චීනයහ ශ්‍රීලංකාව තුන්මන පර්ශිබන්ගේ රල්ු සහ අසාධාරන ඇගලිගසින් වලට ලක්ූ වත් එම නිවේදනය සඳහන් චීන තනපති වර වැඩදරටත් එම ඩබේදන හහා ප්‍රකශකරති බන ශ්‍රීලංකාේ ්‍රේෂ් තිහස දෙස පස සහැරි න්න විට ශ්‍රීලංකාව දාහත් පතා වක් ඔතුරු අසල්වෙසියාගේ ආක්‍රමණටත් වසර. හස පනක් ටිහිරින් ටද විජිතරනයට සහ ත්‍රස්ථවාදයටම හුණ දුන් බවයි මේ අතර අපිකානු රටබල්ධ හතක් සහ ලබාදී තිබූ පොලි රහිත නයි සම්පූර්ණයෙන් අහරදමීමට චීනය තීරණය කරතිබෙනවා. පසුගේ ද පැවති චීන අප්‍රිකා සහයුගතාව පිළිබඳ සංසදයේ අටබඩ අමාත්‍ය සමලුට සම්බන්ධවෙමෙන් චීන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇති බව විස්මාධ්‍යවාර්තා කළ විදස්මාධ්‍යවර්තා කළේ දෙදහස සහ දෙදහස් ථහනවේ අතර චීනය අප්‍රිකාවේ එවැනි නයවම වශයෙන් ොල ිලියන තුයිදශම තර. අවලංග කර ඇති බවයි සි වෙතත් මෙෙට නෑය ප්‍රතිවීහ ගත කිරීමක් සම්බන්ඩෙන් හෝ, චේනේ වෙතෙක් අදහස් පල කරනහැ.